මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ ගමේ රසට කොහොමද රසම රස වම්බුට මෝජුව සාදා ගන්නා ආකාරය. මුලින්ම අපි මේ වම්බුට ටික හොඳින් සෝදගෙන මේ ආකාරයට කපා ගන්න ඕන. වම්බුට වල පණුවෙ ඉන්නවා, ඒකින්ද හොඳට බලලා කපා ගන්න. ඔයාල මේ වම්බුඩු කපාගෙන ඉද්දි එක සමානව කපා ගන්න, මහතක් නැති වෙන්න, හීනින් නැති වෙන්න. අපි මේ කපාගත්ත වම්බුඩු ටික මාර්ගයට දාගෙන මේ වම්බුඩු වල කහට පිපෙන හින්දා අපි ලුණු සල්පයක් කහ කහ ටිකක් එක් කරලා මේක හොඳින් අතගා ගන්නවා. මෙහෙම කරාට පස්සේ කහ දිවි පෙනගේ වළක්වා ගන්න පුළුවන්. කහයි ලුණුයි දැවට එන මේ ආකාරයට හොඳින් වම්බුටු වල තැවරෙන කවලම් කරගන්න. මම මේකට ගන්නේ ලොකු ලුණු. ඔයාලා කැමති නම් රතු ලුණු ගන්න පුළුවන්. ලොකු ලුණු ගන්නවා නම් මේ ආකාරයට කපා ගන්න. ඔයාලා ඔමිරිස් කපාගෙන ඉද්දි නැට්ට පොඩ්ඩක් කපලා මැදින් පලා ගන්න. ඔමිරිස් ඔක්කොම මේ ආකාරයට කපා ගන්න. අපි බලමු වම්බුට මෝජු සාදා ගන්න අවශ්‍ය මොනවද කියලා. සෝදාගත් වම්බුටු ග්‍රෑම් 500යි. මේ ආකාරයට කපා ගන්න. මහතක් නැති සාමාන්‍ය ප්‍රමාණයට කපා ගන්න. ලොකු ලුණු, ලොකු ලුණු ගෙඩි 4ක් අරන් තියෙනවා. ඒක මේ ආකාරයට කපා ගන්න. ඔමිරිස් ඔමිරිස් කරා 10යි. නැට්ට පොඩ්ඩක් කපලා පිටිපස්සෙන් පොඩ්ඩක් කපා ගන්න. උඹලකඩ උඹලකඩ මේසහැඳි 2යි. සීනි මේසහැඳි 2යි. ගම්මිරිස් තේහැඳි 1යි. මිරිස් කුඩු තේහැඳි 4යි. කහ තේහැඳි භාගයයි. ලුණු ලුණු තේහැඳි 1යි. තලාගත් සුදු ලුණු මේසහැඳි 2යි. තලාගත් ඉඟුරු මේසහැඳි 2යි. අබ ක්‍රීම් මේසහැඳි 2යි. එන්සල් කරාබු නැටි කර 4-5ක් වගේ ගන්න. කෝල් තෙල් මම මේකට විනාගිරි මේසහැඳි 4ක් එක් කර ගන්නවා. අපි මේ එන්සල් ටික කරාබු නැටි ටික තලා ගන්න යන්නේ. එන්සල් වල මේ ආකාරයට එන්සලල පොත් අයින් කරගන්න. අපි ඒකටම අපි කරාබනට ටික දාගන්නවා. දාගෙන මේ ආකාරයට පොත් කුඩු කරගන්න. කුඩු පෝතේ මේ සැහැන්දි එකක් පමණ එක් කරලා පස්සේ තෙල් ටික අපි මේ උඹල කර ටික පොඩ්ඩක් වැදගමු. ගොඩක්ම නෙවේ, තප්පර 5ක් 6ක් අපි වැදගමු. අපි දැන් යන්නේ අපේ වම්බුරු ටික බැද ගන්න. පොල්තේ මේ ආකාරයට දැන් අපේ තෙල් ටික හොඳින් රත් වෙලා තියෙන්නේ. අපි ඒකට අපේ වම්බුරු ටික දාලා තෙල් ප්‍රමාණයම වම්බුරු ටික දාගන්න.
මේ වම්බුට් ටික මේ ආකාරයට හොඳින් බෙදලා ගන්න. මේක රන්නන් පාට වෙනකන් තමයි බෙද ගන්න ඕන. දැන් අපි වම්බුට් ටික රන්නන් පාටට බෙදලා තියෙන්නේ. මේ ටික බා ගන්න ඕන. බාගෙන මේ ටික තෙල් බේරෙන්න දාලා තියන්න ඕන. අනිවාර්යයෙන්ම වම්බුඩු ටික මේ ආකාරයට තෙල් බේරෙන්න දාගන්න. අපි දැන් මේ තෙල් එකටම තමයි මේ අපේ ලුණු ගෙඩි ටික දාගන්න ඕන. කපාගෙන ලුණු ගෙඩි ටික ගොඩක් වෙලා මේක බෙද ගන්න ඕන නිසා තත්තර පහක් හයකට බෙද ගන්න හරි. ගොඩක් වෙලා බෙද ගන්න ඕන. ඊට පස්සේ මේ ටික දාගන්න. ඔයාලට මේකට පාවිච්චි කරන්න පුළුවන් පොඩි අපේ රතු ලුණු හරි පාවිච්චි කරන්න පුළුවන්. මම ලොකු ලුණු පාවිච්චි කරාට ඔයාලට පුළුවන් වුණා රතු ලුණු පාවිච්චි කරන්න. තෙල් ටිකටම අපේ අවමිරිස් ටික දාගන්නවා. අවමිරිස් ටික තප්පර 10ක් විතර අපි තෙලේ බැද ගන්නවා. ලස්සන කොළපාටක් එනකන් ඔයාලා මේක ටිකක් බැද ගන්න. දැන් මම මේ ටික බා ගන්නයි යන්නේ. අපි නිනාකිරි භාවිතා කරන්න හින්දා මැටි හට්ටියක් තමයි මේකට හදාන පාවිච්චි කරන්නේ. අපි දැන් අපේ වම්බුට මෝජුව සාදා ගන්නයි යන්නේ. අපි දැන් මැටි තාච්චියට අපේ විනාගිරි ටික දාලා රත් වෙන ටිකක් තියන්න ඕන. විනාගිරි ටික හොඳින් රත් වෙගෙන එනකොට තමයි අපි තලාගත් ඉඟුරු සුදු ලුණු ටික එක් කර ගන්න ඕන. අපි මේ වෙලාවේ ලිප මධ්‍යම ප්‍රමාණය තියාගන්න එක හොඳයි. මේ ආකාරයට ටික කවලම් කරගන්න. අපි මේ ආකාරයට මේ ටික කවලම් කරගන්න ගමන් අපේ අබ ක්‍රීම් ටික මේකට එක් කරගන්න ඕන. අපි අබ ක්‍රීම් ටික එක් කරගෙන මේ ආකාරයට හොඳින් කවලම් කරගන්න. ඉන්පස්සේ මම මේකට අපේ සීනි ටිකත් මේ ගැම්මටම කවලම් කරගන්නවා. කරගන්න.
මෙයාකාරයට හොඳින් කවලම් කරගෙන යන අපි තලාග කරාබුන ටීන් සයිඩ් එක කරගන්න. අපි මේ මිශ්‍රණය සෝස් එකක් වගේ තමයි හදා ගන්න ඕනේ. මම මේකට ලුණු තේ හැන්දි එකක් එක් කරගන්නවා. මම මේකට අපේ ගම්බිරිස් කුඩු ටික, මිරිස් කුඩු, කහ කුඩු, එක කරන හොඳින් කලර කරගන්න. මේ පැත්තේ සෝස් එකේ පාදේ ගන්නේ ඒ වගේ දෙන්නම හොඳින් කලර කරගන්න. දැන් මේක අපේ සෝස් එක වගේ හොඳට හැදිලා තියෙනවා. වගේ දැන් අපි මේක මිශ්‍රණය හදාගෙන තියෙන්නේ. අපි මේකට අපි රන්නම් පාඩ බදලා අපි වම්බුර ටික එක් කරනවා. අපි වම්බුර ටික වම්බුරු ටික මේ සෝස් එක හොඳින් තවර ගන්න. හොඳින් කවලම් කරගන්න. අපි ඊට පස්සේ අපි රම්මා පාටට බෙදගත් කොළ පාට අපි ආමරිස් ටික එක් කරගන්න. බෙදගත් ලූණු ටික මේ ආකාරයට හොඳින් කලවම් කරගන්න. අපේ සෝස් එක ලූණු වල, වම්බුටු වල, අමරිස් වල හොඳින් තවර ගන්න ඕන. ගන්න ඕන ද්‍රව්‍ය, ගන්න ඕන ප්‍රමාණයන් මගේ වීඩියෝ එකට පහලින් දාලා ඇති. ඔයාලා බලන්න. ඔයාලට මම කලින් කිව්වා වගේ ඔයාලා බලගත්තනම් හාල් මැස්සු, කරපිංච ඒ වගේ දේවල් මීඩියම් මට්ටම එකතු කරගන්න පුළුවන්. අපේ දැන් මේ උඹලකට ටික සෝස් එකේ දැවරෙන්න හොඳින් කවලම් කරගන්නවා. මේ තියෙන්නේ මං ගමේ රසට හදාගත්ත වම්බුට මෝජුව. ඔයාලත් හදලා රස බලන්න. ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, ලයික් කරන්න.